වැව්බැඳි රාජ්‍ය අභිමානය රජරට ටීවී YouTube නාලිකාව. හොඳයි, සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනය කරනවා. එප්පාවල නගර මධ්‍යයේ සිට අද සන්ධ්‍යාවේ විශේෂ ප්‍රචාරණ වැඩසටහනක් කරනවා මාලිමාව මෙවර ජනාධිපතිවරණින් ජයග්‍රහණය කිරීම සඳහා. ඉතින් අද දවසේ ගුරුවරු මේ එප්පාවල නගර මධ්‍යයේ සියලු දෙනාම දැනුවත් කරමින් අද දවසේ මේ ප්‍රචාරණ කටයුතු සිදු කරමින් පවතිනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ සිසු දරුවන්ගේ නැනනුවන පාදන ගුරුවරයෙක්. අපි අහලා බලමු අද දවසේ මේ දෙන්න තියෙන පණිවිඩය මොකද්ද. ඒ වගේම ඉතාමත්ම සීමිත දින ගණනාවක් තමයි තියෙන්නේ මේ ඓතිහාසික වෙනස සිදු කිරීම දැනගන්න කැමති. අද දවසේ මොකද මේ කරන්නේ? විශේෂයෙන් කියන්න ඕනේ අපි ඇත්තටම පාසල් ගුරුවරු විදියට දේශපාලනය කරන්න හිතලම හිටියේ නැහැ. නමුත් මේ රටේ සිද්ධ වෙන දේශපාලන සන්දර්භ, මේගොල්ලෝ තට්ටුමාර දේශපාලනය ඇතුළේ අපේ රටේ දරුවන්ට, දෙමාපියන්ට සහ අපිට කරලා තියෙන අසාධාරණය පේනවා. ඒ නිසා අපි රාජ්‍ය සේවකයෝ විදිහටත් ගුරුවරු සහ විදුහල්පතිවරු දුරත් තීරණය කරා මේ වෙලාවේ තීරණාත්මක තීන්දුවක් ගන්න ඕනේ කියලා. ඒ තීන්දුව තමයි පාරම්පරික දේශපාලනය වෙනුවට නව තීන්දුවක් අරගෙන නව පාලකෙක් ගේන්න ඕනේ. අපි ගුරුවරු සහ විදුහල්පතිවරු තෝරන පාලකයා තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා. අනුර කුමාර දිසානායකට අපි ඡන්ද දෙන්න තීරණය කරේ පළවෙනි එක තමයි මේ ත්‍රාඩ දේශපාලනය වෙනස් කරලා අපේ රටේ දරුවන්ගේ, දෙමාපියන්ගේ සහ පොදු ජනතාවගේ යහපත් අනාගතයක් හදන්න හොඳම නායක අනුර කුමාර දිසානායක විදිහට ගුරුවරු සහ විදුහල්පතිවරු අපි තීරණය කරා. ඒක නිසා ආදරණීය දෙමාපියන්ට, සමස්ත ජනතාවට කියන්නේ ගුරුවරු විදිහට අපි තීරණය කරා. වගේම ඕගොල්ලොත් ඕගොල්ලොන්ගේ දරුවෝ සහ ඕගොල්ලොන්ගේ අනාගත රට වෙනුවෙන් රට ගැන හිතලා මේ වෙලාවේ තීරණාත්මක තීන්දුවක් ගන්න. ඒ තමයි මාලිමාවට ඡන්ද දෙන්නේ. නැවත ඒ වගේ අවස්ථාවක් එන්නේ නැහැ. මේ නවසන් අවස්ථාව, මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපි රට නිවැරදි දිශානතියට ගෙන යමු කියන පණිවිඩය කියන්න තමයි අද අපි මේ විදිහට පාරට බහැලාවේ. සමස්ත ජනතාවටත් අපි කියන්නේ ඒ තීන්දුව ගන්න කියන එකත් එක්ක. ඒ වගේම රටේ දරුවොත් එක්ක වගේම රටේ දෙමව්පියත් එක්ක නිතර ගැටෙන ප්‍රජාවක් හැටියට ඕගොල්ලන් හඳුන්වන්න පුළුවන් ගුරුවරු විදියට. එතකොට මේ බිම්මට්ටමේ සූදානම කොහොමද මේවර අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද? ඕගොල්ලන්ගේ අදහස් මොකද්ද? බිම්මට්ටමේ අපේ ප්‍රාදේශීය මට්ටමින් අපි කතා බහ කරනකොට ඇත්තටම ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක අපි දැනෙනවා. ඒ වගේම තමයි පාසල් මට්ටමින් ගත්තොත්, මම වැඩ කරන පාසල තුල ගුරුවරු 153ක් විතර ඉන්නවා. හැබැයි අපිට ගුරුවරු ප්‍රමාණයම මාලිමාව ජයග්‍රහණය කරන්න ඕන කියලා තීන්දුව කරලා ඉවරයි. ඒ විතරක් නෙමෙයි, අවට පාසල් එක්ක අපි කතා කරාමත් ඒ ගුරුවරුන්ගේ මතය වෙන්නේ මේ වෙලාවේ මාලිමාව ජයග්‍රහණය කරන්න ඕන කියන එක. ඒක ඇතුළෙම අපිට දෙන පණිවිඩය තමයි බිමත් ඒ මතයත් එක්ක ඉන්නවා කියන එක. අපි තවදුරටත් තහවුරු කරන්න සහ අපි අවබෝධ කරගත්ත නැති දෙමාපියෝ හරි දරුවෙක් හරි ඉන්නවා නම් අපේ දරුවෝ ඉගෙනගත් දරුවොත් අද ඡන්දේ තියෙනවා. ඒගොල්ලන්ට කියලා දෙන්න ආවේ දැන් මේ වෙනුවෙන් වෙනස් වෙන්න කියන පණිවිඩය දෙන්න තමයි අද අපි තීන්දුවක් අරගෙන මේ විදිහට පාරට බහින්න තීරණය කරේ. හොඳයි, බොහොම ස්තුතියි. ඒ වගේම තව ගුරුතුමියක් ඉන්නවා, අපි අහලා බලමු එයාගේ අදහස මොකක්ද කියලා. අද දවසේ මේ එප්පාවල නගර මධ්‍යයට බැහැලා මේ ප්‍රවර්ධන කටයුතු සිදු කරමින් පවතින මොහොතේ ඒ අතරතුර ඇත්තටම දැන් මේ අපට වෙනසක් කරන්න ඕන අවස්ථාව මේ. ඒ හින්දා තමයි අපි මේ එකතු වෙලා මේ වෙනස ඇති කරන්න මේ හිතලා මේ අපි පාසල වෙනුවෙන් අපි මේ ගුරුවරු විදිහට බැහැලා මේ කටයුත්තට සම්බන්ධ වුණේ. හොඳයි, බොහොම ස්තුතියි. අද දවසේ මේ ප්‍රදේශයේ පාසල්වල ගුරුවරු මේ විදිහට එප්පාවල නගර මැද්දේ ප්‍රවර්ධන කටයුතු කරමින් සිටිනවා මේ පාර මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන්. ඒ කියන්නේ රට අනුරට දෙමු, එහෙම නැත්නම් රටේ ඉදිරි නායකත්වයේ ජනපති කරවමු කියන පදනම මත ඉඳගෙන ගුරුවරු පමණක් නෙවෙයි එප්පාවල නාගරික වෙළඳ සභාවේ සභාපතිතුමන් අපිත් එක්ක ඉන්නවා, අපි අහලා බලමු. ඉතින් අද දවසේ මේ ගුරුවරු එප්පාවල නගර මැද්දේ මාලිමාව වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු සිදු කරන මොහොතේ එප්පාවල නාගරික සභාවේ සභාපතිතුමන් ගුරුවරු සමගින් නත්තල් බැඳගෙන ඉන්න මොහොත අපි දැනගන්න කැමති. මේ පාර මේ
එප්පාවල නගරේ වගේම අපට ගම්බිම්වල කොහොමද සූදානම්, ඒ වගේම මාලිමාවේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් ඒ දෝගොල්ලෝ හිතන විදිහට? ඔව්, ඇත්තෙන්ම මේ වෙලාව තියෙන්නේ මාලිමාවේ ජයග්‍රහණ විජයග්‍රහණය කරන මොහොත. ඉතින් මේ වෙලාව අපේ එප්පාවල සිද්ධාර්ථ මහාවිද්‍යාලයේ ගුරුවරුන් සමග අපේ නගරේ වෙළඳන් ප්‍රවර්ධනයේ කටයුතු මේ වෙලාවේ සිදුවෙන මොහොත. ඉතින් හැම දිනාගේම හොඳ ප්‍රතිචාරයක් තිබ්බා වෙළඳ ව්‍යාපාරවල මේ ගුරුවරුන් පිළිගැනීම. ඉතින් බොහොම සන්තෝෂයි. මොකද අපිට කියන්න ඕනේ ආයතනයට ගියපුවම ආයතන ප්‍රධානින් අපි මෙවර මාලිමාවට කියන වචනේ තමයි හැම කෙනාගේම සිනා මුසු මුසින් තිබ්බේ. ඒක තමයි අපේ විජයග්‍රහණය. මම හිතන්නේ මේ රටේ අපි ව්‍යාපාරික වශයෙන් මේ නගරේ ජීවත් වෙනකොට දිනපතා වැඩි වෙන අසරණ පවුල් සංඛ්‍යාව දැක්කාම මේ වෙලා තියෙන රටේ තියෙන ව්‍යසනය ඔවුන්ට හොඳ අවබෝධයලා තිනවා. අද උදේසනම මයි ව්‍යාපාරට පැමිණි අවුරුදු 80ක වැනි වයසක වයවෘද්ධ පියෙක්, මම එයාගෙන් අහුවා, තාත්තා මොකද මේ පාර ඔයා මේ මැතිවරණ ගැන හිතන්නේ? මම හිතන්නේ අවුරුදු 80ක කෙනෙකුටත් මේ ගැන දැනුණා නම් ඒ තාත්තා මට කිව්වේ කෙලින්ම, පුතා මොනවාද මේ හොරු දෙගොල්ලෝ මෙලවන්න ඕනේ මේ පාර මම මාලිමාවට. ඉතින් මේක තමයි සුවිසි ජයග්‍රහණය. අවුරුදු 70ක පාලනය, රට විනාශ කරපු පාලනය අවසන් කිරීමේ සුභවාදී ලකුණු තව දින 17කින් අපට එළඹලා තිනවා. මම හිතන්නේ ජනතාව සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වෙන දවසක් කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. හොඳයි, බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වීම පිළිබඳව. ඒ වගේම එප්පාවල නගරේ සියලුම වෙළඳ සැල්වලට යමින්, ඒ වගේම නගරයට පැමිණෙන සියලු ජනතාව දැනුවත් කරමින් මාලිමාවේ ජයග්‍රහණය මේ මාස එළඹෙන 21 වෙනිදා මාලිමාවේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන්න, ඒ තහවුරු කරන ප්‍රවර්ධන වැඩසටහන මේ විදිහට එප්පාවල නගර මැද්දේ ක්‍රියාත්මක වෙද්දී රජරට ටීවී ඔබ වෙනුවෙන් අද දවසේ මේ මාධ්‍ය ආවරණය සිදු කරනවා. ඔබට පුළුවන් රජරට ටීවී YouTube නාලිකාව subscribe කිරීමෙන් මේ තොරතුරු සියල්ල ඔබට දැනගන්නට අවස්ථාව තියෙනවා. මොහොත වෙනකොට රට පුරාම මේ ප්‍රවර්ධන කටයුතු සිදු කරමින් පවතිනවා. ඉතින් අපි දැනගන්න කැමති එප්පාල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විදිහට මේ රටට පත් වෙලා තියෙන තත්ත්වය, එහෙම නැත්නම් මේ තත්ත්වය වෙනස් කරගන්න දැන් ඕගොල්ලෝ අරමුණු කරගෙන ඉන්නවද? එහෙම නැත්නම් මේ ප්‍රවර්ධන වැඩසටහන 21 වෙනිදා අනිවාර්යයෙන්ම මාලිමාව ජයග්‍රහණය කරයිද, කොහොමද? බොහොම ස්තුතියි. ඇත්තෙන්ම ගත්තත් ව්‍යාපාරිකයන් වශයෙන් අපිට මහා ලොකු බරක් තේරුන්නේ නැහැ. නමුත් රට හදාගන්න අපි එක එක්කෙනා පස්සේ ගියා. අපි ඇත්තටම රට බේරා ගත්තා කියලා හිතන් මහින්ද මහත්තයා පස්සේ ගියා. ආසියාවේ හොඳම ඔළුවක් කියලා රනිල් මහත්තයා පස්සේ ගියා. ගෝඨාභය මහත්තයා හරීම සැහැල්ලු ජීවිතයක් ගත කරන්නේ හොඳ රට හදායි කියලා ලොකු විශ්වාසකින් අපි ඇත්තටම වැඩ කරා. ගියේ සැරේත් අපි දුමින මහත්තයලා ගෙදර ගිහිල්ලා තම කැන්වසින් කරලා අපි ලොකු විශ්වාසකින් තියා හිටියා. නමුත් මේ தත්වෙට රට විනාශ වෙලා, මේ தත්වෙට රට අරාජිත වෙන தත්වයකට පත් කරලා මේ හොර නඩ ඇත්තටම අවසාන මොහොතේ තමයි දැක්කේ මේ කට්ටිය තමන්ගේ සාක්කු පුරවා ගන්න ඉහාට පයින්නවා, මෙහාට පයින්නවා, කෝටි ගණන් ගන්නවා. අපි අසරණ මිනිසුන්ට අවසානට හාල් කිලෝ 5ක් ටකරන් කෑල්ලක් උදළු තලයක් දීලා හිටන් මිනිස්සු රවට්ටනවා කියලා. ඇත්තටම මේ අසාධාරණේ බලාගෙන ඉන්න බැරි විදිහට තමයි ව්‍යාපාරික ප්‍රජාව වශයෙන් අපි ඇත්තටම මේ මාලිමාවට අරොක්කුනේ. අපි දන්නවා ඇත්තටම හොඳ ගමනක් තියෙනවා කියලා අපි කියවලා බැලුවා. බලනකොට හොඳ ගමනක් තියෙනවා, හොඳ එකතුවක් තියෙනවා. NPP කියන්නේ හොඳ නීතිජ සංගම්, ඒ වගේම ව්‍යාපාරික සංගම්, ඒ වගේම විද්වතුන්, ඒ වගේම කලාකරුවන් සියලු දෙනාම ගොනු කරගෙන යන මේ ගමනට අපි එකතු වෙලා මේ අවසාන මොහොතේ හරි අපේ දරුවන්ට රටක් ඉතුරු කරන්න ඕනේ කියන, මමත් දරුවා 4 දෙනෙක්ගේ පියෙක්, අපේ දරුවන්ට රටක් තියන්න ඕනේ, අපේ රටක් ඉතුරු කරන්න ඕනේ. මේක නැත්තම් මුම් විකුණලා ඔක්කොම අද අපේ ජනතාව බඩගින්නේ මරණ තත්ත්වයට ගංවල පත් වෙලා තියෙන. අදත් මිනිස්සු කනවා නෙමෙයි, ඇත්තම ලෙව කනවා. ඒ ගැන හරි දුකයි. ඒක නිසා තමයි අවසාන මොහොතේ රට බේරා ගන්නත් මේ මිනිසුන්ට හොඳ සතුටින් ඉන්න රටක් හදලා දෙන්නත් අපි මේ ආණ්ඩු කුමාර සහෝදරයාගේ මේ NPP වටා එකතු වුණේ. මම දන්නවා ව්‍යාපාරික ප්‍රජාවෙන් 100කට 80කට වැඩි අද මේ එකතු වෙලා ඉන්නවා. අපි දන්න අපේ ගම් ඇත්තටම ජනතාවෙන් තුරුමනත් එක හිටියේ නැහැ. අපේ ගමේම පවුල් 645ක් ඉනවා, පවුල් 10ක්වත් හිටියේ නැහැ ජනතාවේ තුරුන්ට. අද අපි දකිනවා සියලු දෙනාගේම දැඩි කැපවීමෙන්
දැඩි බලාපොරොත්තුය තියෙන රට හොඳ යුගයක් කරාගෙන යන්න අපි සියලු දෙනාමේ කුදුලා මාලිමාව ජයග්‍රහණය කරනවා අනිවාර්යයි. හොඳයි, බොහොම ස්තුතියි. ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන්, ගුරුවරුන්ගේ මූලිකත්වයෙන් මේ ව්‍යාපාරික ස්ථාන වගේම මේ එප්පාවල නගරයට පැමිණෙන සියලු ජනතාව දැනුවත් කරමින් මාලිමාවේ ජයග්‍රහණය සනිටුවන් කිරීම සඳහා ප්‍රවර්ධන වැඩසටහන තාමත් සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් අපි සිහිපත් කරනවා මේ මොහොතේදී මේ පාර ඡන්දේ දාන්න යනකොට අනිවාර්යයෙන්ම මොලේ අරගෙන යන්න කියලා. මොකද වෙනත් පහුගිය වාරවල වගේ වරද්ද ගන්නේ නැතුව නිවැරදි. ඒ වගේම අපි දැනගන්න කැමති මේ පාර කවුද ජයග්‍රහණය කරන්නේ?